මං ආසයි මේ වෙලාවෙන් දැනගන්න ඔබගේ ඔබ සිනමාවට ප්‍රවිෂ්ඨ වූ ආකාරය. කොහොමද සිනමාවට මුලින්ම ඇතුළත් වුණේ? ඔබ මොන වගේ චරිතයකින්ද? සම්භාව්‍ය චරිතයක්ද? එහෙම නැත්නම් වාණිජ චරිතයක්ද? මොකකින්ද ඔබ ඉස්සෙල්ලාම රංගපෑමට අවතීර්ණ වුණේ? ඔබගේ රසිකයන්ට දැනගන්න ආසයි ඔබේ ආරම්භයයි. ඔබ මොන චරිතකින් දාවි ඉස්සෙල්ලාම? මගේ කිසිම ඒක මගේ චරිතයෙන් ආව ගැන මම කාර්යාලයක ඔෆිස් එකේ වැඩ කරන එක. ඒක සම්භාව්‍ය ඔෆිස් කාර්යාලයක මේ පියන් කෙනෙක්. ඒකේ සම්භාව්‍යිතේ වාණිජද? ඒක මම දන්නේ නැහැ. මට එන්න කිව්වා ඒ කාර්යාලේ වැඩ කරන්න එන්න කිව්වා. මම කාර්යාලේ වැඩ කරා. ඒ මොනවද ලොකු කැමරාවල් වගේ දේවල් වගේ ගැන මට ඒව තේරෙන්නේ නැහැ ඒ කාලේ. මම බැස්සා. මම පොල්ගාවට ඇවිල්ලා කෝච්චිය ඇවිල්ලා පිටකොටුවෙන් බැහැලා පිටකොටුවේ මේන් සීට් එකේ තිබේ. ඒ හෝල් එකේ එකෙන් කොහොම හරි රඟපාලා ගෙදර ගියා. හරි ඒක හරි. එතකොට ඔබගේ දෙමව්පියන්ට ඔබගේ පළවෙනි රංගනය දැකලා මොන වගේ හැඟීමක් ඇති වුණේ? සතුටද දැනුණාද? නෑ, ඉතින් මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. මගේ ප්‍රදේශේ තාත්තාගේ හිතවතෙක් හිටියා අමරේ කියලා. අමරේ? එක්ස්කියුස් මී, මට ඒ වචු රයි. ඒක තාම තාත්විකෝ එක කරනවා සන්තෝසයි. මේ මේකටම අදාළ දෙයක් වුණා මේ චරිතේ. එතකොට අමරිකේලා ඉඳලා මගේ තාත්තට කිව්වා මේ පොඩි මාත්‍යා මේ බන්දු පුතා රඟපානවා චිත්‍රපටයක ගිහිල්ලා බලන්න ඕන. මම ගිහිල්ලා බැලුවා. මේ සන්තෝසයි අපේ තාත්තත් එක්ක ඇවිල්ලා හෝල් එකේ ඉඳගත්ත තාත්තා මෙතන, අමරේ මෙතන, තාත්තා බලා ඉන්නවා. තාත්තගේ පුතා රඟපාන්න එනකම් දැන් කාර්යාලයක පියන් කෙනෙක්. ඔව්. ඉතින් දැන් ආවා. ආවට පස්සේ පළවෙනි දර්ශනේ දැන් ඒ මං මගේ කෑල්ල එනකොටම තාත්තට අස්සගේ අමරේ කලබල වුණා. බැලුවා අමරේ මගේ කෑල්ල ඉවරයි. ඒ කෑල්ල ඉවරයි. ඊට පස්සේ පොඩි මාතේ මොකද්ද මේ කරන්නේ? දැන් වාහන මේ කෑල්ල ඉවරයි නපරේ. දැන් ඒතර මේ අකා මේ කැලේ තින්නේ. ඔව්. ඒතර මේ හච්චුස් එකට වත් මේ කාලයක් නැහැ. මේ ලැජ්ජාවන්. අපි ගමඩක් ලැජ්ජා. පස්සින් ඒක ඊළඟ පස්සේ මම තාත්තා ගියා නැගිටලා හෝල් එකෙන්. ගිහිල්ලා අමරේගේ අර හිතවත් කමට ආපහු ගියා. පොඩි මාත්‍යෝ අපි ආපහු යන් කියලා. ඇවිල්ලා දෙවෙනි දවසේ බලාගෙන ඉන්නකොට මේ ඇත්තටම තාත්තාමෙන් බලා ඉන්නකොට අමරේගේ පොඩි මාත්‍යෝ කලබල ගන්න වාරිය බලන්නකෝ. මගේ කෑල්ල එනකොටම ජනතාව රසිකයෝ hina වෙන්න ගත්තා. තාත්තා මට පිට බැලුවා. බලලා ආය බලනකොට පොර නැහැ. පස්සේ තුන්වෙනි දවසේ බොහොම අඩුවෙන් එනල්ලා තාත්තව මෙහෙම තියාගෙන අමරේ පොඩි මාත්‍යා කලබල වෙන්න එපා. ඔන්න එනවා. ඔන්න. එතකොට තමයි දැක්කේ. ඉතින් ඒ වෙලාවේ කිව්වා තාත්තා අපේ පවුලට පිළිලැජ්ජා. සසරක් නැහැ. මට ගමෙත් ඉන්න බැරි වෙයි. මේ වගේ තප්පරයකට චිත්‍රපටයක ඉන්නවා කියලා මහලෝකට ගිහිල්ලා අපි දන්නෙත් නෑ උඹ රඟපාවා. උඹ ඔහොමම ගෙදර හිටපන්. මේ වගේ දේවල් වලට යන්න එපා. අපිට පාරේ බෑලා යන්න බෑ කියලා ඇත්තටම මට තාත්තා බැන්නා. නමුත් ඒ ආරම්භයෙන් ඔබ සැලුන්නේ නෑ. ඔබ මේ දක්වා ඉදිරියට ආව ගැන සන්තෝසයි. ඔබට ඒ තමයි මගේ පළවෙනි රඟපාන. ඉතින් එහෙට කතා කරන්න අවශ්‍යද? නෑ, ඔන්න අපි කට්ටිය ගන්නවා. ඒක තමයි උනේ. ඔව් එමෙ. එහෙනම් ඒ කතාවත් අපි හරි සුන්දර කතාවක් නේද? හරි සුන්දර නේ. එහෙනම් මේ කට්ටිය ගෙන්නන්න ඕනේ. ආ හරි හරි. එහෙනම් මම වෙන සුන්දර කතාවක් තියෙන පේරාදෙනි මල්ලත්. මේක ලොකු වාතයක් නෙමෙයි. විරිලැජ්ජාවන්. තප්පර තුනෙන් ආචුස්සයකට මිනිහා රඟපාපුවක නැත්තම් මොකද සුන්දරේ? දැන් ඉන්නවනේ.